දකුණු ආසියාවේ උසම සම්ප්‍රේෂණ කුළුණ වන කොළඹ නෙළුම් කුළුණ ජනතා අයිතියට පත්කරුණේ ජනාධිපතිවරයාගේ සුරතින්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කථානායක කරු ජයසූරිය ඇතුළු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් කුළුණ ජනසතු කිරීමේ උත්සවය ආරම්භුණේ පසු පහට පමණ. මෙම අවස්ථාව සයින්ට් වන් කිරීම සඳහා සමර මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කෙරුණා. නෙළුම් කුළුණ සන්නිවේදන තාක්ෂණයේ නවපින්මක්. කුළුණ ඉදිකිරීම සඳහා එකඟ වී තිබෙන මුදල ශ්‍රී ලංකා රජයට බිලියන් 16ක් රුපියල්. ඒ රුපියල් කෝටි 1600න් අපිට ලැබුණේ බිලියන් 12යි. ශ්‍රී ලංකා රජය කෝටි 200ක් බිලියන් 2ක් අත්තිකාරමක් වශයෙන් ගෙවලා තිබෙනවා. ඒ ගෙවලා තියෙන්නේ චීනයේ ඇලිට් කියන සමාගමෙන්. 2016 වන විට ඇලිට් සමාගම අතුරුදහන් වුණා. ශ්‍රී ලංකා රජය දුන්න බිලියන් 2ක මුදල කෝටි 200ක් ආගියාතක් නැතුව ගියා. ඒ කෝටි 200ක අත්තිකාරම් මුදල 2012 ගෙවලා තියෙනවා. දයගම ගැමතුමා හිනා වෙනවා ඒ ගැන කියපුවාම. මේ ගැන අපි පරීක්ෂණයක් ආරම්භ කළා. අපේ තානාපතිතුමා ඒ ස්ථානේ බලන්න ගියා. ලිපින එහෙම තිබුණාට එහෙම සමාගමක් තියෙන තැනක් නැහැ චීනයේ. අත්තිකාරමට වෙච්ච දේකුත් නැහැ, බිලියන් 2ක්වත් නැහැ, සමාගමක් නැහැ. ඒ தત્ත්වයේ උඩ තමයි එක්සිම් බැංකුව බිලියන් 16ක ණය මුදලින් 12කින් නැවතුනේ. ඊට පස්සේ අපිට සිදු වුණා අපේ සල්ලි වලින් මේ කුළුණ හදන්න. අවුරුද්දකට මිලියන් 2400ක් එක්සිම් බැංකුවට ගෙවන්න ඕනේ. අවුරුදු 10ක් මාස 2කට 3කට සැරයක් භාණ්ඩාගාරයට සල්ලි දෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඔබ දන්නවා විශාල ආදායමක් තිබෙනවා. ඒ ආදායමෙන් තමයි සල්ලි ගෙවන්නේ. රජයේ සේවකීන්ට වැටුප් ගෙවන්නත් හදිසි භාණ්ඩාගාරයේ සල්ලි නැහැ කිව්වම අපි තමයි සල්ලි දෙන්නේ. ඉතින් මේ රටේ රජයේ සේවකයින්ට පඩි ගෙවන්න තියෙන සල්ලි මේ සල්ලි. අපිට ඉතිරි වැඩ කරන්න තව කෝටි 300ක් අවශ්‍යයි. තත්වේ මම වඩාත්ම පැහැදිලි කළේ මේ දකින සුන්දරත්වයේ වගේම අපිට තියෙන අභියෝගත් අප විසින් තේරුම් ගත යුතු නිසා. නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයේ නනතුරුව අලංකාර මල්වෙඩි සංදර්ශනයක්ද පැවැත්වුණා.